නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සැදැහැවත් පින්වත්නි, අද කටුකුරුණ ඥානানন্দ මහ ස්වාමීන් වහන්සේගේ පටිච්ච සමුප්පාද දේශනා විවරණේ 12 වෙනි දේශනාවේ සිදු කරන නියමිත දෙවෙනි විචාරය සාවධානව අහුන්කන් දෙන්න, ඒ අනුව නුවණින් මෙනෙහි කරන්න, එවැගේම එක ජීවිතයට ගලපාගෙන යනුව හික්මෙන උත්සාහවත් වෙන්න. අපි මෙච්චර කාලයක් කතා වුණා මේ මුළු ලෝක සත්වයාම නොදන්න කමින් මුලා වෙලා ආසාවකින් බැදිලා මේ සංසාර ගමනේ දහවෙනි වෙලා යනවා කියලා. මෙන්න මේ ස්වභාවය තමයි අපේ ජීවිත හැම අතකින්ම වට කරලා තියෙන්නේ. ඉසරහට ජීවිතේ ජීවත් වෙන්නේ අද්දෙත් සමහරකට මේ ඉහළ විපස්සනා යෝගින් පවා නොඑක් ආකාරෝ මඤ්ඤණ ගැබ් වෙලා ජීවත් වෙනවා. මම ඔබට කියනවා, නිවන් මඟ කියන්නේ නිවන් මඟ පුහුණු කරන කෙනෙක් කියන්නේ නියම විපස්සනා යෝගියෙක් කියන්නේ හැමතිස්සෙම හිතට විවේකයේම සාමයේම සැනසීමම සතුටම සහනය මුදා කරලා දෙන කෙනෙක්. එයාට කිසිම රාමුවක් නැහැ. කිසිම චින්තන රාමුවක් නැහැ. චින්තන රාමුවක් තියනවා කියලා කියන්නේ එයා ඉන්නේ පීඩාවක් තුළ, අසහනයක් තුළ. රාමුවක් තියෙන කෙනාට රාමුවෙන් පිට වැඩක් වෙද්දී ඒක අසහනකාරී. හැබැයි බුදුරණසේ දේශනා කරන එකම දේ. ඔබ මේ මොහොතේ 100% අවදිමත් නම් මේ මොහොත දැනීමට එතන රාගයක් තියෙන විදියක් නැහැ. එතන ලෝභයක් තියෙන විදියක් නැහැ. එතන ద్వේෂයක් තියෙන විදියක් නැහැ. එතන මට දැනෙනවා සත්‍ය වශයෙන් ලෝකයක් තියෙනවා මම අත්දකින්නවා කියලා මුලාවක් තියෙන විදියක් නැහැ. රාගය, ద్వේෂය, මුලාව තියෙන විදියක් නැත්තේ මොකද? රාග, ద్వේෂ, මෝහ කියන තුනම සිතුවිලි නිසා හටගන්න දේවල්. හිතේ සංස්කරණයක් හේතුවෙන් හටගන්න දෙයක්. සත්‍යයක් නෙමෙයි. අත්දැකීමක් නෙමෙයි. අත්දැකීම තමයි හැමදාම සත්‍ය බවට පත් වෙන්නේ. සකස් කර ගැනීමක් නෙමෙයි. මොකද රාගය, ලෝභය, ద్వේෂය, මෝහය කියන මේ අකුසල ධර්ම සියල්ල හිතේ කරගන්නා වූ සකස් කිරීමක් විදියට, සංස්කරණයක් විදියට හිතේ මහට ගන්න දෙයක්. හැබැයි නියම අවබෝධය තුළ පිහිටන කෙනාට මේ මොහොත කියන අවදිමත් භාවයක් විතරයි. අවදිමත් කෙනාට රාගය, ద్వේෂය, ලෝභය, මෝහය තියෙන විදියක් නැහැ. එහෙම නැති කෙනාට සිල් පද බිඳෙන්න ක්‍රමයකුත් නැහැ. මේ මොහොතේ අවදිමත් වෙලා ඉන්න කෙනාට අතීතය ගැන අදහසක් නැහැ. අනාගතේ මට ඉන්න තියනවා කියලා අදහසක් නැහැ. රාගයක්, ද්වේෂයක් නැති හින්දා කිසිම කෙනෙක්ට හිංසාවක් කරන්න උවමනාවක් නැහැ. මේ මොහොතේ දැනීමට අවදිමත් වෙච්ච කෙනාට අනාගතය ගැන අදහසක් නැති හින්දා, ලෝභයක් ඇති වෙන්නේ නැති හින්දා, ඒ අනුව සිතුවිලි පහළ නොවෙන හින්දා හොරකම් කරන්න උවමනාවක් නැහැ. මේ මොහොතේ අවදිමත්ව වාසය කරන කෙනාට, මේ මොහොතේ දැනීමට අවදිමත් වෙන කෙනාට රාගයක් ඇති කරගන්න වෙලාවක් නැහැ. මේ මොහොත හැම අත්දැකීමකට මේ ආපතිමත් මනසේ සංස්කරණයකට වෙලාවක් නැහැ. තමන්ට ලබා ගන්නවත්, අයින් කරන්නවත්, පවත්වන්නවත් දෙයක් නැති කෙනාට, මම විමී කියලා හැඟීමක් නැති කෙනාට, මේ මොහොත සර්ව සම්පූර්ණ අවදිමත් කෙනාට බොරු කියන්න හේතුවක් නැහැ. ලෝකයා තමන් ගැන මොන විදිහට හිතුවත් ඇර වැඩක් නැහැ. මොකද මං ඉදින් මං ගැන මෙහෙම හිතන මට මේ වෙයි කියන එකත් මනසේ සංස්කරණයක් විතරයි යාට. ඔබට මේ ධර්මය අවබෝධ වෙන තාක් කල්ම, චින්තාමය ප්‍රඥාවක් තියෙන තාක් කල්ම, ඒක අවබෝධාත්මක භාවනාමය ප්‍රඥාවක් නොවන තාක් කල්ම මේක ඉතින් මේ හිතේ සකස් කිරීමක් තමයි. ඒ උනට බෑනේ ලෝකෙට මම මුණ දෙන්නත් එපෑනේ. කොහොමද ලෝකේ ජීවත් වෙන්නේ මෙහෙම අහගෙන? මගේ මේක තියාගෙන ඉන්නත් එපෑනේ, මට ලැජ්ජයිනේ. ඒ ඔක්කොම මොනවාද? මනසේ සංස්කරණ. ඒක අවබෝධයට පත් වෙච්ච දවසටයි ඒ කතාවෙම ඉදිරියට යන්නේ. ඒ හිතෙන්නේ සත්‍යවාදීව හිතනවායි කියලා.
නෑ ඒකම තමයි අවිද්‍යාව ඒකම තමයි නිරාමිස වෙස් මූණක් දාගෙන අපු තණ්හාව හොඳට තේරුම් ගන්න ඒ ඔබ පෝෂණය කරන්නේ මමත් වේ කියලා ඒකයි මම කිව්වේ අවබෝධය පත්වෙච්ච කෙනාට රාමුවක් නැහැ කියලා. රාමුවක් කියන්නේ හැමතිස්සෙම හිතලුවක්. සිතේ සංස්කරණයක්. රාමුවක් නැති කෙනා කතා කරන්න බය නැහැ කිසිම දෙයක් ගැන. ඕනම දෙයක් ගැන කතා කරන්න පුළුවන්. මනුස්ස ස්වභාවය ගැන කතා කරන්න පුළුවන්. චින්තන රටාව ගැන කතා කරන්න පුළුවන්. ස්ත්‍රී පුරුෂත්වය ගැන කතා කරන්න පුළුවන්. ඕනම මාතෘකාවක්. ලැජ්ජ වෙන දෙයක් නැහැ. සතුටු වෙලා දෙයක්වත් නැහැ. අභිනන්දනය කරන්න දෙයක්වත් නැහැ. හැබැයි පළවෙනි එක දෙයක් වෙනවා. ඒක ඉතින් සිල්පද කැඩෙන්නේ නැහැ. හේතුව සිල්පද කැඩෙන්නේ රාග ද්වේෂ මොහ තියෙන හින්දා. එතකොට රාග ද්වේෂ මොහ නැති වෙන්නේ මොකද? එයා මේ මොහොතේ අවදිමත්ව වාසය කරන හින්දා. මේ මොහොතේ සතිමත් වෙ ඉන්න හින්දා. මේ මොහොතේ සතිමත් සමහර කාලවලට සීල තුල අහිර වෙලා තියෙනවා. ඒ කියන්නේ සීලේ අනිවාර්යෙන් රැකෙන්න ඕනේ. එහෙම නෙමෙයි අදහස් කරන්නේ මේ මඤ්ඤණාවක් විදියට හිර වෙලා තියෙනවා. මේක හරි හොඳ නැහැ. මේක හරි බයයි. එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ කියලා හිර වෙලා තියෙනවා. මේ බුදුහාමුදුරුවෝ මෙහෙමයි මෙහෙමයි. ඒ කියන්නේ මට ඒක වචනෙට ගන්න තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ අමුතු විදිය මඤ්ඤණාවක්. හැබැයි අවබෝධයට පත් වෙච්ච කෙනාට බුදුහාමුදුරුවෝ කිව්වත් මේ මොහොතේම සිතුවිල්ලක් විතරයි. වෙයි වෙනම බුදුරණවහන්සේට කියන්නේ වන්දනා කරන්න චෛත්‍යයකට බෝමලුවකට වැඩියට පස්සේ ශ්‍රද්ධාව උපදවාගෙන හිටින් මේ දැනට මගේ ගුරුවරයාට මට මේ මාර්ගය කියලා දුන්න උත්මයට මම කළගුණ සලකන්න ඕනි කියලා හිතලා බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව වන්දනාමාන කරලා බුදු පූජාවන් පවත්වනවා. හැබැයි නිකන් ඉන්න මොහොතේට ඊට බුදුහාමුදුරුවෝ කියලා මතක් වුණත් මේ සීලය කියලා දෙයක් විදියට මතක් වුණත් මම මෙහෙම ඉන්න ඕනේ කියන රාමුවක් මතක් වුණාද? ලෝකයා මං ගැන මෙහෙම හිතාවි කියන රාමුවක් මතක් වුණාද? කොහෙන් බැලුවත් එයාට ඒක හිතේ සංස්කරණයක් විතරයි. මං එකයි කිව්වේ යම් හේතුවක් හින්දා ඔබේ හිතට අසහනයක් ලැබලා දෙනවද? යම් හේතුවක් හින්දා අමුතු බයගතියක් ඇති වෙනවද හිතට? ඒක නියම ධර්මෙ නෙමෙයි. ධර්මය කියන්නේ කොහෙන් ගියත් තමන්න සැනසීම උදා වෙන්න ඕනේ. කොහෙන් හිතුවා තමන්ට සහනෙ උදා වෙන්න ඕනේ කොහෙන් හිතුවා තමන්ට චිත්තබ්බහන්තරික සාමයක් උදා වෙන්න ඕනේ ඒකයි නියම ධර්මය අනිත් හැම එකක්ම අකුස මඤ්ඤණතුල පැටලුණු පරියායයන් බය හින්දා ශාස්ත්‍රුන් වහන්සේලා කිව්ව හින්දා එහෙම ආරක්ෂා කරන සීලයක් නෙමෙයි බෞද්ධයට තියෙන්නේ අවබෝධයෙන් ආරක්ෂා වෙන සීලයක් ඒකයි කියන්නේ ආරේකාන්ත සීලය කියලා. එහිඳ මේ විදිහට මේ ආකාරව සීලය ගැනවත් බුදුරණවහන්සේ ගැනවත් අපි අති බහුතරය බෞද්ධයන් තියෙන්නේ අමූලික ශ්‍රද්ධාවක් බුදුරණවහන්සේ කියලා කෙනෙක් කියනවා උන්වහන්සේ බොහොම ශ්‍රේෂ්ඨයි හරිම හොඳයි හරිම ගුණගරුකයි හරිම නික්ලේශී අපි උන්වහන්සේට මල් පහන් පූජා කරන්න ඕනේ උන්වහන්සේට දෙන දානේ මහත්ඵලයේ මහනිසංසයි. ඉතින් අපි මෙහෙම ජීවත් වෙන්න ඕනේ කියලා. උන්වහන්සේට මල් පහන් පූජා කරන්න ඕනේ හැමදාම කියලා. උන්වහන්සේගේ ගෝලයන් සලකන්න ඕනේ කියලා. ඒක අමූලික ශ්‍රද්ධාවක්. ତොර කොහොමද ශ්‍රද්ධාව උපදින්න ඕනේ? එයාට මේ තප්පරයේ බුදුරණවහන්සේ කියලා අවරමුණක් ආවත් ඒකත් මනසට දෙනු දැනීමක් පමණයි කියලා තේරුම් යද්දී එයා දකින්නේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යම් කෙනෙක් ධර්මය දකින්නද හිතේ මාව දකින්නේ කියනවා. මේකත් මේ මොහොතේ අපු දැන සිටීමක් කියලා දකින්නත් එක මෙයා දකින්නේ බුදුහාමුදුරන්ව. අවබෝධය, සැනසීම, අභ්‍යන්තරික සාමය, හිත ඇතුළට කිදා බහිනවා කිසිම සංස්කරණයක් නැතුව. ඒ දකින්නේ බුදුරජාණන් වහන්සේව. අවබෝධය, බුද්ධ කියලා කියන අවබෝධය. බුදුරණන්සර අපි බුද්ධ කියලා කියන අවබෝධය කියන අර්ථයෙන් බුද්ධයි කියනවා. හැම සීමා මායිමක්ම පුළුල් කරගෙන හැම රාමුවක්ම බිඳගෙන අනන්තයට විහිදුණු මානසිකත්වයකින් ලෝකෙ දිහා දකින්න හරි සැනසීමක් සැහැල්ලුවක් සතුටක් සාමයක් දැනෙන පටන් ගනී.
කිසිම රාමුවකට හිර වෙන්න එපා. රාමුවක් කියන්නේ හැමතිස්සෙම තමන්ට මානසික අසහනයක්, මානසික සංස්කරණ, සංඛාර දුක්ඛයන් උදා කරලා දෙන දෙයක්. නිර්වල් මානසිකත්වයකින් හිතන්න. නැවත නැවතත් අවධාරණය කරනවා. නියම අවබෝධය කියන්නේ, නියම ධර්මය කියන්නේ හැමතිස්සෙම තමන්ට හිතන්න හිතන්න මොන විදියට හිත පැවැත්වුවත් තමන්ගේ හිතට සහනයම දෙන, සැනසීමම දෙන, චිත්තබ්බෙන්තරික ප්‍රීතියක්ම සැපයක්ම ලබලා දෙන දෙයක්. හැබැයි මතක තියාගන්න, ඒ සහනය අනිවාර්යයෙන්ම රාග රහිත දෙයක් විය යුතුයි, ලෝභ රහිත දෙයක් විය යුතුයි, ද්වේෂ රහිත දෙයක් විය යුතුයි, මෝහ රහිත දෙයක් විය යුතුයි. කොහොමද එහෙම වෙන්නේ? ඒ සැනසීම අවබෝධයෙන් ඇති වෙනවා. අවබෝධය කියන්නේ මොකද්ද? මේ මොහොත දැන සිටීමක් කියන එක. දැන සිටින්නකින් තොර, දැන සිටින දෙයකින් තොර හුදු බොල් දැන සිටීමක් කියන එක. මේ මොහොතේ සර්ව සම්පූර්ණ අවදිමත්ව වාසය කරන කෙනාට රාග ද්වේෂ මෝහ ඇති වෙන්නේ නැහැ. ඒවා ඇති නොවන හින්දා රාමුවකුත් නැහැ. එයා තර සැනසීමේ සතුටින් සහනෙන් වාසය කරන තව කෙනෙකුත් නැහැ ලෝකේ. ඒ හින්දා සීලයේ හින්දවත්, සංස්කෘතියේ හින්දවත්, එහෙම නැත්නම් සමාජ රටාවන් හින්දවත්, එහෙමත් නැත්නම් මිනිස්සු අපි ගැන හිතන විදිය ගැන හින්දවත්, එහෙමත් නැත්නම් ලෝක ස්වභාවයේ හින්දවත්, එහෙම නැත්නම් බුදුරහමතුරු ධර්මයේ සංගයා කියලා ඒ විදියටවත් කිසිම ආකාරයකින් මඤ්ඤණාවකට පැටලෙන්නේ නැතුව ජීවත් වෙන්න පොඩක් ඉහළ භාවනා යෝගීන්ට මම මතක් කරනවා. මොකද ආරම්භක වශයෙන් අමුලික ශ්‍රද්ධාවකින් පටන් ගත්තත් ඉස්සරහට යද්දී ශ්‍රද්ධාව ආරේ ශ්‍රද්ධාව බෝරපත් කරගන්න සිද්ධ වෙනවා. ආකාරපති ශ්‍රද්ධාවක් බවට, ආකාරපති ශ්‍රද්ධාව ඇති වෙන්නේ අවබෝධයෙන් හින්දා. බුදුහමඳුරගේ රූපයෙන් හින්දවත්, බුදුහමඳුර නික්ලේශී කියලා අහලා තිබ්බ හින්දවත්, උන්වහන්සේගේ ගෝලයන්ට දානමාන පිදීම මහත්ඵලයි මහනිසංසයි කියලා අහලා තිබ්බ හින්දවත් නෙමේ, තමන් තුළ යමක් අවබෝධ වෙන හින්දා, තමන්ගේ හිත සැනසෙන හින්දා, උන්වහන්සේ දේශනා කරපු දේ පිළිපතිද්දී මහා සැනසීමක්, සහනයක්, තෘප්තිමත් බවක් හිතට දැනෙන හින්දා. අනේකයි දේශනා කරේ නිබ්බානං පරමං සුඛං කියලා. නිවන තමයි පරම සැපය කියලා. මොකද නිවන කියන්නේ හිතේ සියලු සකස් කිරීම වල සංසිධියම. හිත වත්කම් විදිහට අල්ලන් ඉන්න සිතුවිලි හඳුනා ගැනීම, වේදනාව, දැනීම්, රූප, ශබ්ද, ගන්ධ ආදී ඇග, මේ සියල්ල මම මගේ කියන මේ රාමුව අතහැරලා දැමීම, ආසාවේ සාර සම්පූර්ණ ෂේ වියාම, නැල්ම නම් වූ විරාගය, නැවත්ම නම් වූ ලෝකේ ලෝකෙන් විසංයුක්ත වීම, නිවියම් නම් වූ නිබ්බානය. හොඳයි, අපි දේශනාවට එළඹෙමු. සාවධානව හුඟන් දෙන්න. මොකද්ද කියලා කික්සල විග්‍රහ කරලා තියෙනවා. අවිජ්ජාව හතියට හඳුන්වලා දීලා තියෙන්නේ දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී ආපටිපදා අඥානං. ඒ කියන්නේ දුක පිළිබඳව නොදැනීම, දුක සමුදය, දුකේ හටගන්න පිළිබඳ නොදැනීම, දුක නිරෝධය පිළිබඳ නොදැනීම, දුක නිරෝධ ගාමිනී ප්‍රතිපදා පිළිබඳ නොදැනීම. ඔන්න එතකොට ඒක අවිද්‍යාව. ඊළඟට අවිද්‍යා සමුදය මොකද්ද? ඔන්න එතනයි ගැටලුව. අවිද්‍යාවේ හටගන්ම මොකද්ද? අන්න එතන අමුතු දෙයක් සඳහන් වෙනවා. ආශ්‍රව සමුදය අවිද්‍යා සමුදය. ආශ්‍රයන්ගේ හට ගැනීම නෙවෙයි අවිද්‍යාව හටගන්න. දැන් මේක ඇත්ත වශයෙන් පටිච්චසමුප්පාද විග්‍රහ කරන හැමෝටම පැටලෙවිලා. අවිද්‍යාවනේ මුලට තියෙන්නේ. එතකොට හිතා ගන්නවා අවිද්‍යාවට මූල හේතුවක් නැත. ඔහේ අවිද්‍යාව ඉස්සෙල්ලා තියෙනවා, ඊට පස්සේ අනිත්‍යව තියෙනවා කියලා. ඔන්න මෙතන විසඳුම තියෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ මෙතන බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ වෙනුවෙන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා ආශ්‍රව සමුත්‍ය අවිද්‍යා සමුත්‍ය. ආශ්‍රව නිරෝධ අවිද්‍යා නිරෝධ. ආශ්‍රවයන් හටගත්තාමයි අවිද්‍යාව හටගන්නේ. ආශ්‍රව නිරුද්ධ වෙනකොට අවිද්‍යාව නිරුද්ධ වෙනවා. ඊළඟට අවිද්‍යා නිරෝධ ගාමිනී ප්‍රතිපදාවට දැක්වෙන්නේ වෙන එකක් නෙවෙයි, ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. ඔන්න එතන ඉඳලා අපි විශේෂ දෙයක් කියන්න වෙනවා. දැන් මේ පින්නතුන් ඇතැම් විට දන්නවත් ඇති, අහලත් ඇති, කියවලත් ඇති මධ්‍යම සංගයේ දෙවෙනියට සඳහන් වෙන්නේ සබ්බාසක සූත්‍රය. සබ්බාසක සූත්‍රය සියලුම ආශ්‍රව සංවර කිරීමේ ක්‍රමය
ඒ මැදුම් සංගයේ දෙවෙනි සූත්‍රයෙන් දක්වලා. මේ තරම් වැදගත් තැනක් ඒකට ඒ සූත්‍රයට ලැබිලා තින්නේ ඔන්න ඒ කාරණේ නිසා. අවිද්‍යාවට හේතුව අවිද්‍යාවේ සමුදය හැටියට දක්වලා තින්නේ ආශ්‍රවයි. දැන් මේ ආශ්‍රව කියන වචනේ ඇත්ත වශයෙන් තේරුම් ගන්න ටිකක් අමාරුයි. බෝධිනා එක එක විදිහට ඔක විග්‍රහ කරනවා. අපි ටිකකට හිතමු. මේක ක්‍රමයක් තේරුම් ගන්න අපි වෙන උපමාවකින් මාතාලේ දක්වනෝනේ. අපි දැන් අර ඕග කියන එකට හඳුන්වන්නේ ගලාගෙන යන සැඳ වතුරක්. ගලාගෙන යන සැඳ වතුර කියන ගැන කියනකොට ඒක කොයි විදිහට තුනත් අපිට වැඩක් නැහැ. අපිට හානියක් නැහැ. ওই ගලාගෙන යනෝනේ. අපි යම් වෙලාවක මේකෙන් එතෙර වෙන්න හිතාගෙන සැඳ වතුරට බැස්සහම සැඳ වතුරෙන් බැස්සයි කියලා හිතේ. එතකොට කොහොමද ඒ සැඳ වතුර පිළිබඳව හිතෙන්නේ? ඒක ගලාගෙන එන ගඟ වතුරක්. මොකද ඒම තමයි අපිට බාධාවට හිටින්නේ. ගලාගෙන එනවා. එතකොට අපි මෙතෙක් ගලාගෙන යනව දැක්කා. දැන් මේකට බැස්සට පස්සේ එතෙර වෙන්න ඒ ගලාගෙන ඒමක් තියෙනවා. ඔන්න පින්නතුනි ආශ්‍රව. ආශ්‍රව කියන වචනේ මූලික අර්ථය ගලාගෙන එනවා. ඒ ගලාගෙන ඒම් හත් ආකාරයක බව ඔන්න මේ සබ්බාසව සූත්‍රයේ දක්වනවා. අපි කෙටියෙන් කිව්වොත් ගැඹුරු සූත්‍රයක්. ඉස්සෙල්ලා හකුලුවා දැක්වීම වශයෙන් කිව්වොත් බුදුරජාණන් වහන්සේ මේ විදිහටයි මේ සූත්‍රය ආරම්භ කරන්නේ. සබ්බාසව සංවර පරියායං භික්ඛු විදේසී සාමි මහණින් මම උඹලාට සියලුම ආශ්‍රවයන් සංවරය කරන. සංවර කියන්නේ වැසීම. සංවරය කියන්නේ කහල තියෙන ඉන්ද්‍රිය සංවර වසා ගැනීම. ඒ පිළිබඳ ක්‍රමය මම ප්‍රකාශ කරනවා කියලා ඊළඟට ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේ ජානතෝහං භික්ඛවේ පස්සතෝ ආස්තවානං කයං වදාමිනෝ අජානතෝ අසත්තුතෝ. මම ප්‍රකාශ කරනවා මේ සියලු ආශ්‍රයන් ක්ෂය කිරීම දැනුවත් එහෙම නැත්නම් ඥානය ඇතිව ඒ වගේම දැකීම. අපි කියමු ගනිමින් දකිමින්. ගනිමින් දකිමින් තමයි මේ ආශ්‍රව සංවර කරන්න වෙන්නේ. ආශ්‍රව පිළිබඳව යමක් කරන්න සිද්ධ වෙන්නේ. කුමක් දකින් ගනිමින් දකිමින්ද කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නය නගලා ඊළඟට තීරණ කරනවා. මොනවද ආශ්‍රව සංවර කිරීමට උපකාර වෙන කාරණා දෙක අපි නිකුත් අවස්ථාවල මතක් කර එක අයෝනිසෝ මනසිකාර්යයක් යෝනිසෝ මනසිකාර්යයක් පිළිබඳ අවබෝධයයි. අන්න ඒකයි. එතකොට මේ ආශ්‍රව සංවර කිරීම සඳහා උපකාර වෙන කාරණා දෙක පළමුවෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. අයෝනිසෝ මනසිකාර්යය අඳුන ගන්න ඕනේ. අයෝනිසෝ මනසිකාර්යය අයෝනිසෝ මනසිකාර්යය කියේ. යෝනිසෝ මනසිකාර්යය යෝනිසෝ මනසිකාර්යය. අපි සාමාන්‍යයෙන් කාටත් තේරෙන වචනෙන් කිව්වොත් අයෝනිසෝ මනසිකාර්යය කියන්නේ අනිසි මෙනෙහි කිරීම. වැරදි විදියට මෙනෙහි කිරීම. වැරදි කුණෙන් තේරුම් ගන්න උත්සාහ කිරීම අයෝනිසෝ මනසිකාර්යය. යෝනිසෝ මනසිකාර්යය කියන්නේ යමක් හටගත්තු තැනට හේතුවට හිත යොදලා හරියාකාර නිසි ආකාර මෙනෙහි කිරීම. එතකොට අන්න නොනිසි මෙනෙහි කිරීමක් අඳුන ගන්න ඕන. නිසි ආකාරමෙහි කිරීමත් හඳුන ගන්න ඕන ආශ්‍රව සංවරය කිරීම සඳහා. ඉතින් ආශ්‍රව සංවර ආශ්‍රව හත් වර්ගයක් ප්‍රකාශ කරන බව අපි කිව්වා. ඒක ඉස්සෙල්ලා හඳුනලා දෙමු. බුදුරජාණන් ප්‍රකාශ කරනවා අත්ති භික්කවේ ආශ්‍රව දස්සනා පහතබ්බා. මහණෙනි ඇතම් මෙතන අපි ගිය සතියේත් කතා වුණා අවිද්‍යාවට හේතුව ආශ්‍රවය, ආශ්‍රව වලට හේතුව නැවත අවිද්‍යාවේ කියලා. මුලින්ම මතක් කරන්න ඕනේ මෙතෙක් කාලයක් පටිච්ච සමුප්පාදය ගැන අපි අහලා තිබ්බේ. බොහෝ දුරට භව තුනකට කඩලා ගිය ජීවිතයේ අවිද්‍යා සංඛාරයෙන් හින්ද මේ ජීවිතයේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ආදී ඇති වෙලා ඊළඟ ජීවිතයේ ජාති ජරා මරණ වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවාය කියලා. අභිධර්මයේ තුල එහෙම විස්තර වුණාට සූත්‍ර පිටකයේ තුල බුදුරණසි විස්තර කරන්නේ එක තප්පරයක් තුල තියෙන පටිච්ච සමුප්පාදයක්. මේ මොහොතේ තියෙන අවිද්‍යාව හින්දා මේ මොහොතේම මේ දැනීම් සංස්කරණය බවට පත් වෙලා දැනීම කියන විඥාණය, දැන විඥාණය කියන්නේ දැනෙනවා කියන එක. දැනීම පතිට්ඨිත එහෙම නැත්නම් දස්සනීය විඥානය බවට පත් වෙලා යමක් පිළිබිඹු කරන විදිහේ විඥානය බවට පත් වෙලා දෙයක් කරගන්න දැනීම බවට පත් වෙලා ඒකේ නාම රූප කියන්නේ බාහිර පිළිබිඹු නම් කරගෙන සත්‍ය වශයෙන් ඉන්න මමෙක් සහ ලෝකයක් ගැන අදහසක් ඇතිවීම හේතුවෙන් හිත දුක ස්පර්ශ කරනවා කියලා. තුරුමින් මේ විදිහේ හේතුව හින්දාම පැවැත්ම සකස් වෙලා පැවැත්ම තුල යාවක හිත වාසය කරන හින්දා පැවැත්ම තුළ පැවැත්මට එයා අහුවෙලා තියෙන හින්ද, භවයට අහුවෙලා ගිහිලා තියෙන හින්දා එයාට මේ ජීවිතය ඉවර වෙද්දී, මේ ශරීරය අදාළ කර්ම ඉවර වෙද්දී තවත් ජීවිතයක ලැග ගන්න සිද්ධ වෙනවා කියලා. ඉතින් මේකෙම
ඉස්සරහට එහෙම නැත්නම් අවිද්‍යාවට හේතුව මොකද්ද කියලා බලද්දී නොදන්න කමෙන්ට් අපි කිව්වා මේ මොහොතේ ඇති වෙන සිතුවිල්ලක් දෙයක් කරලා ගන්න එකම කෙටිම කිව්වොත් අවිද්‍යාවයි කියලා. දැන් මගේ ඇහෙන සද්දේ ස්වාමීන් වහන්සේගේ සද්දේ මට ඇහෙනවා කියලා ගන්නෙම අවිද්‍යාව හින්දා. ඒකම සංස්කරණයක්. කොහොමද එහෙම වෙන්නේ? සංස්කරණයක් වෙන්නේ කොහොමද මුලින්ම? සංඛාරයක් වෙන්නේ කොහොමද? නොදන්නකම හින්දා. අත වශයෙන්ම ඔබට මගේ සද්ද ඇහෙනවා කියලා කියන ඔබට තියෙන දැනෙන බවක් විතරයි. මනසට දැනෙන වෙච්චරයි. හැබැයි ඔබ රාමුවක් තුල ඉඳලා බලන තාක්කල් ඔබට හිතෙන්නේ අත වශයෙන් තියෙන සද්දේ. අත වශයෙන් කතා කරනවා ස්වාමීන් වහන්සේ අත වශයෙන් මම හන් ඉන්නවා කියලා. අත වශයෙන්ම කතා කරනවා ස්වාමීන් වහන්සේගේ හඩ අත වශයෙන් ඉන්න මම හන් ඉන්නවා කියලා. හොඳට හිතලා බලන එක රාමුවක් නෙමෙයිද කියලා. ඒක සත්‍ය වුණත් භෞතික අසත්‍ය වුණත් එහෙම හිතෙන්නේ රාමුවක් තුල පිහිටලා කලින් දාගත්තු සංඥාවක් තුල පිහිටලා දැනුමක් තුල පිහිටලා ඔබ හිතන හින්දා. එහෙම නැත්නම් ඔබයා නියම අවබෝධය නියම අත්දැකීම හැමදාමත් දැනෙන බවක් විතරයි. කනට දැනෙනවා කියලා විතරයි. කනට කියන අදහසකුත් නැහැ. සිරසියක් අවදිමත්ව හිටියොත් මේ තප්පරයට දැනෙනවා කියලා විතරයි කියන්න තියෙන්නේ. හිත දන්න කනක්, හිත දන්න සද්දයක්. හිත ඇතුළෙම බිහි වෙන්නේ මේ දැනීම ඇති වුණාට පස්සේ සකස් කිරීමක් විදියට. ඒකයි බුදුරණසේ දේශනා කරන්නේ මහන්නි සෝතම් භික්කවේ සංකතං අபிසංචේතීතං. සද්දා භික්කවේ සංකතං අபிසංචේතීතං කියලා. සකස් කරන ලද්දක්, සිතුවිලි වලින්ම හිතා ගන්න ලද්දක් කියලා. මේ භෞතිකව කනක් සද්දයක් නැහැයි කියලා නෙමෙයි කියන්නේ. නැහැ කිව්වොත් ඒක මිත්‍යා දිට්ඨියක්. නැහැ කියන්න බෑ. කියන්නේ කනක් සද්දයක් ගැන හිතා ගැනීම හිතලුවක් කියලා. කොච්චර කනක් තියනවා කිව්වත් සද්දයක් තියනවා කිව්වත් ඒ කන කියන්නේ සද්දය කියන්නේ තමන්ගේම සිතුවිල්ලකට. හොඳට හිතලා බලන්න. මේකෙන් අවබෝධාරණය කරන්න අවශ්‍ය වෙන්නේ මගේ සද්දය ඇහෙනවා කියන එක දැනෙන බවක් විතරයි කියලා. මනසේ සංස්කරණයක් විදියටයි මේ සද්දය ඔබ තේරුම් ගන්නෙ. මානසික සංස්කරණයක් විතර ඔබ මේකට ආස කරන්නේ. මානසික සංස්කරණයක් විතර යන්නේ මට මේක තේරෙනවා කියලා සතුටටපත් වෙන්නේ. මානසික සංස්කරණයක් විදියටමයි අනේ මට මේක තේරෙන්නේ මොනවද මේ කියන්නේ කියලා දුකටපත් වෙන්නේ. මේ සියල්ල මානසික සංස්කරණ. අවදිමත්ව වාසය කරන කෙනාට මේ දේ තේරුම් ගන්න කෙනාට මේ මොහොතෙම හිතින් හිත තුල කිදා බැහැලා විපස්සනා සමාධියක් ඉක්මවා නිවන අත්දකින්න අවස්ථාව තියෙනවා මේ මොහොතේ. මේකට මම ක්‍රමයක් දේශනා කරන්න ඕනේ නැහැ. නියම අවබෝධය නියම ප්‍රඥාවක් තියෙන කෙනාට මේ හරිම ට්‍රික් එක මේ මොහොත කියන එක අවබෝධ වුණා නම් එයාගේ හිත මෙතනම නැවතිලා මේ මොහොත දැන සිටීම ඔබ ප්‍රත්‍යක්ෂ වෙලා හිත ඇතුළෙම කිදා බැහැලා අනිමිත් අපනිත හෝෂුනිත කියන සමාධි වර්ගයක් හරහා ඒක දැන සිටීම බවම තේරුම් අරගෙන මේ මොහොතේම කිසිම ගයිඩ් කිරීමක් කිසිම මඟ පෙන්වීමක් රහිතව හිත සෝවන් සකදාගාමි අනාගාමි රහත් ආදි මාර්ගවල මාර්ගපර ස්පර්ශ කරන්න පුළුවන්. ඒ කාලේ මිනිස්සු බණ හදි රහත් උනේ එහෙම. දැන් තින අපේ ප්‍රඥාව එච්චර නැහැ ඒකයි ප්‍රශ්නේ. අනිතක එච්චර ප්‍රඥාවක් තියෙන එච්චර හොඳට මේක තේරෙන්න අපේ මිනිස්සු හරියට අහන් ඉන්නේ නැහැ. මම කලින් මතක් කරලා තියෙන ඒ කාලේ මිනිස්සු බණ ඇහුවේ වජ්‍රාසනෙන් වගේ වාඩි වෙලා කොන්ද කෙලින් කරගෙන හේතු දාන්න නැතුව බිම වාඩි වෙලා අත් දෙක වැදගෙන දැස් පියාගෙන මම මේ කියන වචනයක් පාසා තේරුම් ගන්නවා කියලා. ඒක බුදුරණන්සේ ධර්ම දේශනා කරේ නෑ පැය ගණන්. උම සරලව දේශනා කරන්නේ වචන ටික වාක්‍ය කීපයයි. දීගණිකායි සූත්‍රයක් ගත්තත් දේශනා කරන්න යන්නේ විනාඩි 30ක් වගේ. පැය භාගය විනාඩි 40යි. දීගම දේශනාවක් වුණාද හොඳට අහන් ඉන්නවා. අහන් ඉඳලා එතනම අවබෝධ කරනවා. ඒ සූත්‍රවල පවා බුදුහාමුදුරු දේශනා කරපු දෙයට වඩා ගිහිලා තියෙන නිදාන කතාව කියන යන කාලේ. මේක ආරම්භ වෙලා මෙහෙම වෙලා මෙහෙම සිද්ධියෙන් පස්සේ ඔන්න දැන් පටන් ගත්තා කියලා මා විසින් මේ සියස්සන ලදී කියලා පටන් ගන්නවා දේශනා කරපු ටික. ඒ සුළු වෙලාව බොහොම සාවධානව ඇහුම්කන් දෙද්දී හිත තුළම කිදා බහින පටන් ගන්නවා. හිතේ සංස්කරණය නවතින පටන් ගන්නවා. සංසිදෙන්න පටන් ගන්නවා. හිතේ වත්කම් අතහැරියන්න පටන් ගන්නවා. එතකොට මට නැවත මතක් කරන්න තියෙන්නේ
හිතේ රාම් වලින් අපි සුලෙන් සුලෙන් හොනිදහස් වෙන්න පටන් ගන්න. ඒ වගේම මෙන්න මේ අවිද්‍යාවට හේතුව මෙන්න මේ සංස්කරණයක් කියව දෙයක් කරලා ගන්න එකම. ඇත්ත වශයෙන් තියෙන සද්දේ මට ඇහෙනවා කියන එකම හිතේ හිතලුවක් කියුවා. සද්දේ කනයි කියලා හිතන එක. එහෙම නැත්නම් තියෙන විත්‍යය බලන මමයි කියලා ගන්න එක හිතේ සිතුවිල්ලක් කියලා කිව්වා. එතකොට මේ සංස්කරණයට හේතුව මොකද්ද? ඇත්ත වශයෙන් තියෙන කනක්, ඇත්ත වශයෙන් තියෙන සද්දයක් ගැන හිතලුවක් ඇති කරගන්න හේතුව. ඒ හේතුව තමයි නොදන්නකම. අවිද්‍යාව. ඇත්ත නොදන්නකම. ඇත්ත කියන්නේ දැනසිටීමක් පමණයි කියලා නොදන්නකම. ඇහුණ ඇහුණ පමණක් බව නොදන්නකම. දැනුණ දැනුණ පමණක් බව නොදන්නකම. දැන් ඇහුණ එක කවදාවත් ඊළඟට ආයෙ ඇහෙන්නේ නැහැ කියලා නොදන්නකම. මේ මොහොතේ ඇහිමෙන් ඇතිවෙච්ච වේදනාව මෙතනම නැති වෙලා යනවා කියලා නොදන්නකම. ඒක ආයෙ මතක් වෙනවා කියන තමන්ම හිතලා හදාගන්න මෝඩකමක් බව නොදන්නකම. ඒක මතක් කර කර දුක් වෙනවා සතුට වෙනවා කියන්නේ තමන්ම තමන්ගේ සිතුවිලි අල්ලගෙන නටන නාඩගම බව නොදන්නකම. අවිද්‍යාවේ ගැඹුරම ගැඹුරු හරිය. අනේ දැන් ආයේ බුදුහාමුදුර මේ ප්‍රශ්නේ මතු වෙනවා. සාරිපුත් මහ රහතන් වහන්සේ උත්තර දෙනවා. මේ නොදන්න කමට හේතුව මොකද්ද? නොදන්න කමට හේතුව ආශ්‍රව, ගලාගැනීම්, පැහිම්. මොනවාද ගලාගෙන ඉන්නේ? මොනවාද පැහෙන්නේ? රූප ශබ්ද ගන්ධ රස පහසට තියෙන ආසාව පැහෙනවා. ආසාව ගලාගෙන යනවා. රූප ශබ්ද ගන්ධ රස පහසට තියෙන ආසාව ගලනවා. කාමය පැහැවෙනවා. ඊළඟට ඇත්ත වශයෙන් තියෙන ලෝකයක මම ජීවත් වෙනවා කියලා තියෙන හැඟීම එකට ප්‍රෝග්‍රෑම් වෙලා යන්න එකත් එක ගහගෙන යන ගතියක් ගලනවා. ඒ ගතිය පැහැවෙනවා හිතේ. මමයි ලෝකයයි මං ජීවත් වෙනවා කියන මේ හැඟීම මම ජීවතුන් අතර මට මේ මම ලෝකේ ඉන්නවා කියන හැඟීම හිතේ පැහැවෙනවා හිතට ගලාගෙන එනවා එකත් එක ගහගෙන යනවා එකත් ආශ්‍රවයක් එකත් පැසවීමක් එකත් ගලාගෙන යීමක් ඊළඟට මෙන්න මේ නොදන්නකම එක ගහගෙන යන ගතියකුත් ගලනවා පැහැවෙනවා මේ නොදන්නකමත් එකම ගහගෙන යනවා ඒකෙන් ඈත් වෙන පුදුම අකමැත්තක් තියෙනවා නිකන් දන්න මේක මුලාවක් කියලා එකත් එක යන්න හරි ආසයි. එකත් පැසවීමක් එකත් මුලාවක්. ඒ වගේම දෘෂ්ටි එක්ක එක එක මතවාද එක්ක එක එක ඔළුවේ දාගත්තු සංකල්ප සංස්කෘතීන් එහෙමද රාමු හේතු කරගෙන මෙන්න මේවත් හිතට ගලනවා මේවත් හිතේ පැහැවෙනවා. ඒක මේ මොහොතේ අපු දැන සිටීමක් බව තේරුම් ගන්න ශක්තියක් නැතුව යනවා. අන්න මේ කාම භව අවිජ්ජා දිට්ඨි කියන මෙන්න මේ ආශ්‍රව වර්ග හතර හිතට අඛණ්ඩව ගලනවා අඛණ්ඩව හිතේ පැහැවෙනවා මෙන්න මේ හේතුවෙන් අවිද්‍යාව දිගින් දිගටම වැඩ කරනවා නොදන්නකම දිගින් නොදන්නකමේ දිගින් දිගටම අපි ගහගෙන යනවා ඊට නැවත බුදුරණ මේ ප්‍රශ්නේ විමසනවා සාරිපුත් මහ රහතන් වහන්සේ උත්තර දෙනවා ආශ්‍රව වලට හේතුව මොකක්ද කියලා. දැන් මේ රූප ශබ්ද ගන්ධ රස පහසත් ගහගෙන යනවා. ඒවත් එනවා දිගින් දිගටම හිතට ගලනවා. ඒවත් පැසවෙනවා. මේ භවය ගැන තියෙන සංකල්පයත් හිතේ හිතට ගලනවා, පැහැවෙනවා. මේ නොදන්නකමත් හිතට ආයෙ ගලනවා, පැහැවෙනවා. ඊළඟට එක එක දෘෂ්ටි මතවාදත් හිතට ගලනවා, ඒවා හිත ඇතුලේ පැහැවෙනවා. හොඳ වචනේ පැහැවෙනවා කියන්නේ කියලා වැඩක් නැහැ. වචනේ කියන්නේ හරියට ධර්මයේ හදවතින් දකින්න පුළුවන් කෙනාට ඒ වචනේ ලස්සනට ගැළපීලා යනවා පැහැවෙනවා හිතේ. රාමු සංස්කෘතීන් කියයි මිනිස්සු අපි දිහා බලන විදිය ගැන කියයි පැහැවෙනවා හිතේ හිතේ. දිට්ඨ ආශ්‍රවය දෘෂ්ටි පැසවීම කියන එක කියන්නේ ආශ්‍රව කියන එක ඉංග්‍රීසි පරිවර්තනයේ fermentations පැසවීම පැහැවෙනවා කියන එක. දිට්ටි පැහැවෙනවා. රාමු පැහැවෙනවා. හිත ඇතුලේ. ඇයි? අන්න අහනවා. මොකද්ද ආශ්‍රවවලටත් හේතුව? පැහැවන්නත් හේතුව මොකද්ද? පැහැවන්න හේතුවත් මේ මොහොත දැන සිටීමක් කියලා නොදන්නකමයි. අවිද්‍යාවට නොදන්නකමට හේතුවත් පැසවීම ගලාගෙන එීම. පැසවීම වලට හේතුවත් නොදන්නකම. එතකොට දුක්ඛ සමුදය තණ්හාව.
පැසවීම හිතට ගලාගෙන එන්නෙත් පැසවීම හිතට ගලාගෙන එද්දී ඒවත් එක්ක ගහන් යන්න තියෙන ආසාව හින්දා ඒක නවත්තන්න තියෙන ආස නැතිකම හින්දා ඒකත් එක්ක ශක්තිමත්ව සටන් කරන්න තියෙන ශක්තිය මදිකම හින්දා හීන වීරිය හින්දා හැමෝටම ඒක පොදුයි පැසවීම හැමදාමත් අපිත් එක්ක පැහැව පැහැව තියෙන මොකක් හින්දාද ආසාව හින්දා ඒක පැහැසවීමක් කියලා දැනගත්තත් ඒක නික්මෙන්න අපි උත්සාහ කරන්නේ. ඒකත් එක්ක ගහගෙන යන්නේ මේ මොනවා වුණත් ඉතින් අපේ සංස්කෘතියනේ මොනවා වුණත් අපි හිතන විදියනේ. මොනවා වුණත් මගේ පවුලනේ මොනවා වුණත් මගේ ඥාති පිරිසනේ මොනවා වුණත් මගේ යුතුයකමනේ මොනවා වුණත් මගේ රස්සාවනේ. අන්න එහෙම හිතලා ආය ආසාවටම ගැටගැහෙනවා. ඒකයි දුක සමුදය අවිද්‍යාවනු කිය තණ්හාව කියලා කිව්වේ. හොඳට තේරුම් ගන්න. එතකොට සංඛාරවලට හේතුව අවිද්‍යාව අවිද්‍යාවට නොදන්නකම නොදන්නකමට හේතුව අවිද්‍යාවට හේතුව මොකද්ද හිතේ ගහගෙන යම් පැසවීම හිතේ පැහැවෙන ගතිය හිතේ සිතුවිලි ගලාගෙන යන ගතිය හිත ගහගෙන යන ගතිය එක එක ඒවත් එක කාම භව දිත්ත අවිජ්ජා කියන ආශ්‍රවන් එක්ක මේ ආශ්‍රවවලට හේතුව මේ ගහගෙන යාම වලට හේතුව ඒකත් නොදන්නකමමයි නොදන්නකම හින්දාමයි ගහගෙන යන්නේ ආසාව හින්දා ගහගෙන යන හින්දාමයි නොදන්නකම ඇති වෙන්නේ. ඒ කියන්නේ කාමයන් එක ගහගෙන යන හින්දාමයි දෙයක් කරලා ගන්න හිතෙන්නේ. බබයත් එක්ක ගහගෙන යන හින්දාමයි දෙයක් කරලා මට දැනෙනවා මට මම ඉන්නවා කියලා ගන්න හිතෙන්නේ. එකම සම්බන්ධය තියෙන මෙතන එකම අන්තිමට උලුප්පල පෙන්වන්න තියෙන තැන මේ මොහොත දැන සිටීමක් කියලා අවබෝධ කරගන්න කියන එක. කට කැඩෙනකන් එකයි කියන්නේ. හැමදාම ඒක අවබෝධ කරන්න ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න කායේ විවේකී අත්‍යවශ්‍යයි. ඒ තුල ඉඳලා මේ අවබෝධයේ ස්ථාවර වෙන්න වෙන්න චින්තා මේ වශයෙන් හෝ භාවනා මේ වශයෙන් මේක ස්ථාවරව දිකට පවත් ගන්න චිත්ත සමාධිය අවශ්‍ය වෙනවා. අන්න ඒක ඇති කරගත යුතුයි ඊට පස්සේ. චිත්ත සමාධිය ඇති කරගන්න දීර්ඝ පුහුණුවක් ඕන වෙනවා. ඒකට කාය විවේකයත් අවශ්‍යයි. මේ සියල්ල එකතු කරගෙන යන්න පුළුවන් වෙච්ච කෙනාට නොබෝ කාලයකදී මේකෙන් නිදහස් වෙන්න හැකියාව හම්බ වෙනවා. අපි ඉදිරියට ශ්‍රවණය කරමු. දැකීම තුළින්, දර්ශනය තුළින් ප්‍රහාණය වෙන ඇතම් ආශ්‍රයයේ පළවෙනි කොටස. ඊළඟට තවත් ආශ්‍රය කොටසක් තියෙන සංවර කිරීම තුළින් ප්‍රහාණය වෙන. තවත් ආශ්‍රය කොටසක් තියෙන පටිසේවන කියලා කියන්නේ අපිට කියන්න පුළුවන් පාවිච්චි කිරීම, පරිහරණය කිරීම තුළින් ඒවයින් සංවර කරගන්න. එහෙම ඊළඟට දස්සන සංවර පටිසේවනා. ඊළඟට තවත් ආශ්‍රය කොටසක් තියෙන අදිවාසනා කියලා කියන ඉවසීම තුළින් දරා ගැනීම තුළින් සංසිඳවා ගන්න, හිත ආරක්ෂා කරගන්න. ඊළඟට තවත් ආශ්‍රය කොටසක් තියෙන පරිවර්ජනා, දුරු කිරීම, වර්ජනය කිරීම තුළින්. තවත් ආශ්‍රය කොටසක් තියෙන විනෝදනා, දුරු කිරීම තුළින්. පරිවර්ජනා කියන එකට අපි හිතාගනිමු වර්ජනය කිරීම කියලා. එහෙම නැත්නම් මගහැරීම. මේ වචන ටිකක් කිට්ටුවෙන් යන්නේ තේරුම් ගන්නකොට මේ නඩු පැහැදිලි වේවි. හයවෙනුව කියන්නේ විනෝදනා, දුරු කිරීමෙන්. අන්තිමටම කියනවා භාවනා, වැඩීමෙන්. එතකොට අන්න අකුඩු වල කියමු දස්සනා පහතබ්බා, සංවරා පහතබ්බා, පටිසේවනා පහතබ්බා, අධිවාසනා පහතබ්බා, පරිවර්ජනා පහතබ්බා, විනෝදනා පහතබ්බා, ඊළඟට භාවනා පහතබ්බා. ඉතින් ඔන්න ඔය ඒවා ඒ මහ පුදුම දෙයක් මෙතන මේ ප්‍රකාශ වෙන්නේ. ඉතාම ගැඹුරු සූත්‍රයක් මේක. ඇතැම් අය යම් යම් තැන්වල පටලවාගෙනක් තියෙනවා. ඉතින් මේ ඔන්න ඊනාට අපි වෙලා ඇතියට මේක ටිකක් විග්‍රහ කරනවා නම් ඉස්සෙල්ලාම දස්සනා පහතබ්බා ගැන කියන බුදුරජාණන් වහන්සේ දර්ශනයෙන් දැකීම තුළින් ප්‍රහාණය කළ යුතු ආශ්‍රය ගැන කියනකොට ලෝකයේ ඇතැම් අය ඉන්නවා නොනිසි ආකාරයෙන් මෙනෙහි කරනවා. අතීත ඔය හිටි ශ්‍රමණ බ්‍රාහ්මණී මොකද නොනිසි ආකාරයෙන් මෙනෙහි කිරීම අපි කලිනුත් ඔය අවස්ථාවල ප්‍රකාශ කළා. මේ විදිහට ඔන්න යම් කෙනෙක් හිතනවා තමා කියන එක මම ඇත්ත වශයෙන් ඉන්නවා කියලා හිතාගෙන මම ආදීයේ කිරේ වූයෙම්ද නොවූයෙම්ද කවරක් වූයෙම්ද කෙසේ වූයෙම්ද කවරක් වී කවරක් වූයෙම්ද ඒ විදිහට පස් ආකාරයෙන් අතීතය පිළිබඳ අනාගතය පිළිබඳ මම අනාගතයේ වන්නේම්ද නොවන්නේම්ද කවරක් වන්නේම්ද කෙසේ වන්නේම්ද කවරක් වී කවරක් වන්නේම්ද ඊළඟට අපි වර්තමානය පිළිබඳව හිතනවා මම ඉන්නවද මම ඉන්නේම්ද නොඉන්නේම්ද කවරක් වෙන්නේම්ද කෙසේ ඉන්නේම්ද මේ සත්‍යය කොතනින් ඇවිල්ලා කොතනට යනවද
ඔන්න ඔය විදිහට වර්තමාන ඔය කියන්නේ කාලක්‍රිය පිළිබඳව මම කියන එක ඉස්සරහට අරගෙන මම කියන ප්‍රස්තුතිය හරියට දෙයක් හැටියට හිතාගෙන කරන නොනිසිමිනෙහි කිරීම තුලින් ඒ අය අන්තිමට එක්කෝ සියල්ල එක්කෝ ආත්මයක් ඇත්ත කියන අන්තයට යනවා එහෙම නැත්නම් මට එක්කෝ මට ආත්මයක් ඇත්ත කියන අන්තයට යනවා එහෙම නැත්නම් මට ආත්මයක් නැත කියන අන්තයට යනවා ඒ දෙකම අන්ත දෙකක් ඒ වෙන්නේ අනර නොනිසිමිනෙහි කිරීම මම ඉස්සරහට මෙතනදී අපි ආත්මය ගැන කතා කරද්දී මම පුංචි උදාහරණයක් මුලින්ම දීලා ඉන්නම්. ඔබට කෙනෙක් බනිද්දී බැන්නම ඔබට දුක හිතෙනවා. බනින්න හිතෙනවා. මොකද හේතුව? හොඳට අවධානය යොමු කරලා බලන්න. කන්නට සද්දයක් වැදුණා. දැනීමක් ඇති වුණා කර්මයේ හින්දා දැනුණා ඒ දැනීම තම හිත අවදිමත් වෙලා ඒ දැනීමේ ටෝන් එක නරකයි නම් දුකක් දැනුණා ඒකේ ටෝන් එක මධ්‍යම නම් බැන්නත් මුලින්ම දැනෙන්නේ මධ්‍යස්ත වේදනාවක් අදුක්කම සුඛ වේදනාවක් ඒත් එක්කම ඒකට හිත අවදිමත් වුණාට පස්සේ ඒ මොකද්ද කිව්වේ කියලා තග්ගලා අඳුනගත්තා ඊයේ මට බැන්නා කියලා තේරුම් ගත්තා හඳුනා ගැනීම හින්දම ඊළඟට සංස්කරණ පහළ කරගන්නවා සංස්කරණ කියන්නේ මොකද්ද වේදනා සංඥා දෙක එකතුවක් හඳුනා ගත්තට පස්සේ මෙයා බැනයි කියලා අන්න ඊට පස්සේ පටන් ගන්න දුක් වේදනාවක් දැනෙනවා ඇයි මෙයා මට මෙහෙම බැන්නේ කියලා ආය හඳුනා ගන්නවා ආය විදිනවා ආය ඇයි මෙයාට මෙහෙම නොකියන්න තිබ්බා කියලා හඳුනා ගන්නවා ආය විදිනවා ආය මේවා මම ඉවසන්න හොඳ නැහැ කියලා හඳුනා ගන්නවා ආය දුක් වේදනාවක් විදිනවා සංස්කාර ඒත් එක මෙතන මෙයා සද්ද මට ඇහුණා කියන ස්පර්ශය පනෝගින තියෙනවා ඒකට අවධානය යොමු වෙලා තියෙනවා නාම රූප මත හිත පිහිටලා තියෙනවා ඒත් හොඳට කල්පනා කරලා බලන්න මේ දුක ඇති වෙන්නේ එතකොට හේතුව සද්ද ඇහුණු එකද සද්ද කණේ දෙනුනට දුකක් ඇති වෙන්නේ නැහැ ඇති වෙන්නේ දැන සිටීමක් විතරයි. හැබැයි ඒ සද්දේ මම කියලා. සද්දේ සත්‍යයයි කියලා. සද්දේ නැමැති දෙයක් තියනවා කියලා. බැනුම නැමැති දෙයක් තියනවා කියලා. බැනපු කෙනෙක් නැමැති කෙනෙක් ඉන්නවා කියලා. තියෙන අදහස හින්දායි ඒ සද්දේ අපි නැවත නැවත සංස්කරණය කරන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කිං සංඛාරේ වදේත කියලා ප්‍රශ්නයක් අහලා මහණනි කුමකට සංස්කාරයයි කියනු ලැබේද කියලා ප්‍රශ්නයක් අහලා බුදුරණන්සේ උත්තර දෙනවා සංකතං අபிසංකරොන්ති වික්‍රේ තස්මා සංඛාරාති උච්චති කියලා උච්ඡන්ති කියලා මේ සකස් කරන ලද්ද නැවත නැවත සකස් කරන බැවින් සංස්කාරයයි කියනු ලැබේ කියලා මේ ඇසයි කනයි සද්දේ දෙක එකතු වෙලා කන්ට දැනුනේ ඒ දැනුණු දේ ආයෙහයි සංස්කරණය කරනවා මෙයාගේ සද්දේ ඇහුණු දේ එහුණු සද්දයක් තියෙනවා බැනපු කෙනෙක් ඉන්නවා මේක මට බැන්නා කියලා මේක නැවත නැවත සංස්කරණය කරනවා ඊට පස්සේ අහනවා කිංචබි සංකරොන්ති කියලා ප්‍රශ්න මොන නැවත සංස්කරණය කරනවාද කියලා අහලා බුදුහාමුදුරුවෝ උත්තර දෙනවා රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති වේදනං වේදනත්තාය සංකතං අபிසංකරොන්ති සංඥානං සංඥානත්තාය සංකතං අபிසංකරොන්ති ගැඹුරුම තැන සංඛාරං සංඛාරේ සංඛාරේසු සංකතං අபிසංකරොන්ති විඥානං විඥානන්තං සංකතං අபிසංකරොන්ති කියලා මෙන්න මේ රූප නැවත නැවත රූප සකස් කරනවා වේදනාව හේතු කරගෙන නැවත නැවත වේදනා සකස් කරගන්නවා සංඥා හේතු කරගෙන නැවත නැවත සංඥා සකස් කරගන්නවා කොහොමද අර සද්දේ දැනුණාට පස්සේ නැවත නැවත බැනපු කෙනාගේ සද්දේ කියලා මෙයාමට බැන්නා කියලා සකස් කරගන්නවා මුලින්ම ඇති වුණේ සමහර සද්දේ ඇහිදී උපේක්ෂා වේදනාවක් සද්දේ දැනුණාට තේරුම් ගතට පස්සේ ඔන්න බැන්නා කියලා තේරුම් ගතට පස්සේ ඔන්න දුක් වේදනාවක් දැනෙනවා අන්න අරකින් දව වේදනා අර වේදනාව වෙන තව වේදනා සකස් කර ගන්නවා ඊක රැචි දුක මකා ගන්න තව දෙයක් හඳුනගෙන මෙයාට මෙහෙම නොකියන්න තිබ්බා කියලා හිතාගෙන තව වේදනා ඇති කර ගන්නවා අන්න වේදනං වේදනත්තාය සංකතං අபிසංකරොන්ති එතන සංඥා සංඥානත්තාය සංකතං අபிසංකරොන්ති මෙයාට මට මෙහෙම කියන නොකියන්න තිබ්බා මේව මට ඉවසන්න බෑ මෙයාට මොනා හරි කරන්න ඕනේ මේක මම මගේ නිවැරදි භාවය ඔප්පු කරන්න ඕනේ කියලා සංඥා ඇති කර ගන්නවා අන්න ඊළඟට ගැඹුරුම තැන සංඛාරයෙන් සංඛාරං සංඛාරත්තාය අபிසංකරං සංගතං අபிසංකරොන්ති ඊට පස්සේ මෙන්න මේ ගැඹුරු වශයෙන්ම ගැන ඕලාරික වශයෙන්ම සංස්කාර ඇති කරගන්නවා නෑ නෑ මම මේකට ගහන්න ඕනේ මරන්න ඕනේ අරකයි මේකයි කියලා
මේ හිතේ තියෙන සිතුවිලිම මෙයාට මට මෙහෙම නොකියන්න තිබ්බා කියලා ඇති වෙන සිතුවිල්ල හේතු කරගෙන තව තව සිතුවිලි ඇති කරගන්නවා මේකට ගහන්න ඕනි පලි ගන්න ඕනි යන්න සංකාර සංකාරණත් ආය සංගතම විසංකරන්ති දැන් මේ මුලින් ඇති වෙනෝනේ මෙයා මට බැන්නා කියන එකත් සංස්කරණයක් හිතේ ඒ සංස්කරණේ හින්දා තව තව සංස්කරණ ඇති කරගන්නවා මේ කියන දේවල් හදවතින් දැක දැක දකිමින් දකිමින් අහන්න ඕනේ නැත්තම් තේරෙන්නේ නැහැ අහන් ඉඳලා වැඩකුත් නැහැ අපරාධේ මේ ධර්ම දේශනාව අහන ගමන් දැස් පියාගෙන මේ මොහොතකට මේ කෙනෙක්ගෙන් බැනුමක් අහපු මොහොතකට හදවතින් යන්න දැස් පියාගෙන එක දකින්න ඒ වෙලාවේ චිත්ත ස්වභාවය මනසට නගා ගන්න නගාගෙන කියන වචනයක් වචනයක් පාසා නුවණින් විමසන්න විමසීම මේක ජීවිතයට ගලපා ගන්න ජීවිතයට ගලපගෙන කටයුතු කරන්න එහෙම නැත්තම් හැමදාමත් කොච්චර බණ ඇහුවත් මෙතේ බුදුන් දැකවත් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ ඒක 100%ක් විශ්වාසයි ඉතින් හොඳට මේ කරුණ සිහියට නගාගෙන බොහොම අවදිමත් භාවයෙන් වොමනාවෙන් තීව්‍ර ප්‍රඥාවකින් තේරු ගන්න උත්සාහවත් වෙන්න සරල කතාවයි කියන්නේ ඇතැති සැටින් දකින්න කියලා හිතේ හිතළු වලට අහුවෙන්න එපා කියලා මුලව මුලාව විදිහට තේරුම් ගන්න කියලා හිතට සැනසීම උදා කරගන්න ප්‍රතිපිළිවෙලක් පිළිවෙතක් මේ මොහොතේ සැනසීම උදා කරගන්න පිළිවෙතක් අනුගමනය කරන්න කියලා හිතේ ඇති කරගෙන තියෙන රාමු හිඳ ඇති වෙච්ච පීඩාවන් වලින් අත මිදෙන්න කියලා එච්චරයි කියන්නේ ඒකයි කිව්වේ මේ ධර්මයේ මේ පිටක් වගේ කියලා බලන බලන අතරේ හිතට සැනසීම දැනෙන්නේ හපන්න හපන්න පැනිරහයි හිත මෙහෙවන්න හිත නිදහස් වෙනවා හිත බර වෙන්නේ නැහැ හිත කොටු වෙන්නේ නැහැ රාමුකට කොටු වෙන්නේ නැහැ බෞද්ධයා කියන්නේ කොටු වෙච්ච ආගමිකයෙක් නෙමෙයි බෞද්ධයා කියන්නේ අවබෝධයටපත් වෙච්ච කෙනෙක් හොඳට තේරුම් ගන්න එක බෞද්ධයා කියන්නේ සැනසීමේම වාසය කරන අධ්‍යාත්මික පුද්ගලයා සබහදාමත් එක්ක මිශ්‍ර වෙච්ච කෙනා සබහදාමත් එක්ක මිශ්‍ර වෙනවා කියන්නේ මේ පස්වල වෙල්ලෙන්නේ කියනවා නෙමෙයි මේ මොහොතේ අත්දැකීමත් එක්ක මිශ්‍ර වෙලා වාසය කරන කෙනා මේ බබ හරියට වටහා ගන්න බලන්න අර හොඳ උදාහරණයක් කිව්වේ බයින් එක ඩකට විඤ්ඤාණත් ආය සංගතං අභිසංකරන්ති යා සද්ද දැනුණා ඊපස්සේ මෙයා බැන්නා කියන එක දැනුණා ඒ දැනුණු එක හිඳ තව හිත මෙහෙවනවා ආයි මම මෙයාට මොන හරි කරන්න ඕන කියන එකක් දැනගන්න ඒක හිඳ තව මෙහෙවනවා හිත ආයි මට මෙයා මම මේකට පිහින් අයින් ඕන කියන සිතුවිල්ලත් දැනගන්න ඔය විදිහට මේ එක සංස්කර එක ස්කන්ධයක් හිඳ තව ස්කන්ධ ඇති කරගන්න සිද්ධ කරන මෙහෙවීමට නැවත නැවත සකස් කිරීමට කියනවා සංඛාර කියලා කොටිම කියොත් හිතේ කියවන ගතිය හිතේ සිතුවිලි ගැලීම බුදුහමඳුර මොකද දේශනා කරේ සබ්බේ සංඛාරා අනිච්ඡාති. එතන මේ සංස්කරණ එතන නිරුද්ධ වෙ යනවා. බැන්න එක එතන නිරුද්ධ වෙනවා. ඇතිවෙච්ච වේදනාව එතනම නැති වෙලා යනවා. ඇතිවෙච්ච හඳුනාගෙන මේක මට බැන්නා කියලා සිතුවිල්ල එතනම සද්ද නැති වෙනවත් එක්කම ඉවරයි. ආයි හිත හිත දැගලුවට. ඒකයි කිව්වේ සබ්බේ සංඛාරා අනිච්ඡාති කියලා. යදා පඤ්ඤාය පස්සති. යම් දවසක මේක ප්‍රඥාවෙන් දකිනවද? අත නිබ්බින්දති දුක්ඛේ. යා කලකිරෙන්නේ දුක ගැනමයි. ඒ සමග්ගෝ විසුද්ධිය. ඒක තමයි විසුද්ධියටපත් වෙන මාර්ගය කියලා. යම් කෙනෙක් හිතේ සියලු කියවන ගති එතනම අනිත්‍යයි කියලා ප්‍රඥාවෙන් යම් දවසක දකිනවද? ඒ එයා කලකිරෙන්නේ දුක ගැනමයි. මොකද? අර සංඛාර නිත්‍යයි කියලා හිතන තාක්කල් එයා මෙයා මට බැන්නා කියලා දුකටපත් වෙනවා, අසහනෙටපත් වෙනවා, පීඩාවටපත් වෙනවා, අතෘප්තිමත් බවටපත් වෙනවා. හැබැයි මේක එතනම නැති වෙනවා කියලා දැක්කොත් යා ඒ කලකිරෙන දුක ගැනමයි. ඊළඟට ආයේ දේශනා කරනවා සබ්බේ සංඛාරා දුක්ඛති. හිතේ සියලු සකස් කිරීම මහ දුකක්, පීඩාවක්, වෙහෙසක්, ආතතියක්, අතෘප්තිමත් බවක්, පිස්සුවක්. හිතේ කියවන ගති කියන්නේ මේ බව යදා පඤ්ඤාය පස්සති යම් දවසක ප්‍රඥාවෙන් දැක්ක දකිනවද? කොහොමද දැන් කියන්නේ මෙයා මට බැන්නා කියලා මතක් වෙද්දිම ඔන්න දුක කියලා තේරුම් ගන්න පුළුවන් නම් යම් කෙනෙක්ට මෙයාට මට මෙහෙම නොබැන ඉන්න තිබ්බා මට ලැජ්ජම නව නිංගිරාවට පත් වුණා නේද කියලා හිතන වෙලාවෙ මේ වෙන්න දුක කියලා ඒ සිතුවිල්ල ගැන තේරුම් ගන්න පුළුවන්ද? ඔන්න අත නිබ්බින්දති දුක්ඛේ. එයා කලකිරෙන්නේ දුක ගැනමයි. එහෙම තේරුම් ගන්නවා නම් ඒ සමග්ගෝ විසුද්ධිය. එයයි විසුද්ධියේ මාර්ගය. ඒ වගේම සබ්බේ ධම්මා අනත්තහති. සියලුම ධර්මයෝ සංඛාර විතරක් නෙමෙයි, සකස් කිරීම විතරක් නෙමෙයි, සකස් නොකරන ලද දේ පවා, මොකද නිවන පවා, විතරේන අරමුණු වෙන හැම දෙයක්ම
හැම අරමුණක්ම රූපයක් ශබ්දයක් අද සුද රසක් පහසක් මට ඇහෙන සද්දේ කියලා ගත්තත් මට ඇහෙන දැන් සංඛාර වෙන්නේ මට ඇහෙන සද්දේ අහන් ඉන්නේ මම කියලා මේ හිත ඇතුලේ බෙදා ගන්න බෙදා ගැනීම. එතකොට මේ සංඛාර වශයෙන් අරමුණ වෙන කන සද්ද ඇස රූප විතරක් නෙමෙයි. සත්‍ය වශයෙන් භෞතික අරමුණක් විදියට තියෙන රූපයක් ශබ්දයක් අද සුද රසයක් පහසක් අරමුණක් ඇස කන්නාසි දිවකයි මනසක් තිබ්බත් ඒ හැම ධර්මතාවයක්ම මනසට අරමුණ වෙන හැම අරමුණක්ම අනාත්මයි. මගේ කියලා මගේ දෙයක් නෙමෙයි, මගේ අනන්‍යතාවයක් නෙමෙයි, මට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකයි අයිතිකාරයක් නැහැ. කිසිම පාලකයක් නැති බව. සබ්බේ ධම්මා අනාත්තාති. එතන සංඛාර නොකියුවේ ඇයි? ඇත්ත වශයෙන් තියෙන කනක් සද්දයක්, ඇසක් රූපයක් ගැන හිතලුව හිතා ගැනීමක් සංස්කරණයක් මනසේ. ඒක එහෙම ඇති වෙන්නේ ආත්ම දෘෂ්ටියෙන් හින්දා. මට ඇහෙනවා කියන හින්දා ඇත්ත වශයෙන් දින කනක් සහ ඇත්ත වශයෙන් අහින්න මම එක් පැන වෙන්නේ. එතකොට ඒ දෘෂ්ටි නැත්තම් ඒ සියල්ල ධර්මතා විතරයි. ඒත් මේ ධර්මතා පව බොහොම ගැඹුරු තැනක් හැමෝටම තේරෙන්නේ දෙතුන් දෙනෙක්ට තේරෙනවා ඒක ඒ අය තේරුම් ගන්න. ඒ ධර්මතාවයන් පවා අනාත්මයි. ඒක ආත්ම කරගත්තු තැනේ සංඛාර වෙන්නේ. ඇත්ත වශයෙන් තියෙන සද්දයක් කනක් කියලා හිතාගත්තු තැන. හැබැයි එහෙම හිතා නොගත්තත් භෞතිකව තියෙන කන සද්දේ පවා අනාත්මයි. මම කියලා ගන්න පුළුවන් දෙයක් නැහැ. මට දැනෙනවා කියලා ගන්න බෑ. ඒක සිතුවිල්ලක් හැමතිස්සෙම සංස්කරණයක්. ඒක කිව්ව අනාත්මයි. පාලනයෙන් තොරයි. යදා පඤ්ඤාය පිස්සති යම් දවසක ප්‍රඥාවෙන් දකින්නවද අතනි බින්දති දුක්ඛේ ඔහු කලකිරෙන්නේ දුක ගැනමයි ඉක්පිතියා කලකිරෙන්නේ දුක ගැනමයි ඒ සමග්ගෝ විසුද්ධිය එයි විසුද්ධියේ මාර්ගය බලන්න කොච්චර සුන්දර දේශනාවක්ද කියලා අහන්න හිත නිවෙනවා අහන්න හිත සැනසෙනවා හිත තුලම කිදා බහින පටන් ගන්නවා මහත් වූ සැපයක් මහත් වූ සහනයක් සැනසීමක් තෘප්තිමත් බවක් මානසික ඒකාග්‍රතාවයක් ලෝකෙම සංයුක්ත වෙච්ච බවක් තමන්ටම දැනෙන්න පටන් ගන්නවා බලන්න කෙනෙක් ඔබට බනිද්දී ඒ සද්ද එතනම දැන සිටීමක් විතරක් නම් ඔබට සද්ද එතනම නැතිලා ගිහිල්ලා සද්ද මට ඇහුණා කියලා ගන්න බෑ මොකද ඒක දැන සිටීමක් විතරයි දැනසිතීමක් මේක සද්ද මට ඇහුණා කියලා ගත්ත ගමන් ඒක දුකක් කියලා දන්නවනේ. ඇයිම ගන්නේ නැහැ. දැනසිතීමක් විතරයි. ඊකට තමන් මඤ්ඤණාවට අහු වෙලා දුකක් දුක් වේදනාවක් ඇති වුණත් මඤ්ඤණාවට අහුුන්නේ නැත්තම් සද්ද නිසා ඇති වෙන අදුක්කම සුඛ වේදනාව විතරයි ඇති වෙන්නේ. අන්න ඒ වේදනාව පවා මට දැනුණු දෙයක් කියලා ගන්න නැත. එතරම් නැති වෙලා යන දෙයක්. සද්ද නැති වෙච්ච ගමන් නැති වෙලා යන දෙයක්. සද්දෙහිඳ ඇති වෙච්ච දෙයක් කියලා දකින්න කෙනාට දුක කැටි වෙන්නේ නැහැ. ඊළඟට සද්ද දෙයක් කරගත නැති කෙනාට මේක සද්දයක් කියලා විතරයි හඳුනගන්නේ. මන්ට බැන්නා කියලා හඳුනගන්නේ නැත්තම් සද්දෙහිඳ ඇති කරගත් ඇති වෙච්ච හඳුනා ගැනීමක් විතරයි කියලා නම් දැනෙන්නේ. සද්ද නිසා ඇති වෙච්ච දැනීමක් විතරක් නම් හඳුනා ගැනීමක් විතරක් නම් එයාට. ඒකතරම නැති වෙලා යනවා නම්. ඒක දෙයක් කරගත්තු දුකක් ඇති වෙනවා කියලා දන්නවා නම් එක මගේ වාසගේ නෑ කියලා දන්නා පාලි නෑ කියලා දන්නා දුකක් ඇති වෙන්නේ නෑ අම්මා තාත්තා මතක් කරලා බෑන්නත් ඊළඟට හිතේ සිතුවිලි ඇති වෙද්දී සිතුවිලි පවා මම කියලා ගන්නේ නැත්තම් මෙයානේ මට බැන්නනේ ඇයි මෙයාට එහෙම නොබැනින්න තිබ්බනේ මම ලැජ්ජ චෙකරානේ පොඩ්ඩක්වත් මං ගැන හිතුවේ නැහැ මම කලින් මෙයා ගැන කොච්චර හිතුවද මට මං කොච්චර උදව් කරාද කියලා සිතුවිලි හිතෙද්දි ඒක මේ සිතුවිලි හිතනොත් එක්කම තේරුම් ගන්නවා නම් අර සද්දෙහි නැති වෙච්ච ඇති වෙන ඒවා කියලා ඊතරම් නැති වෙලා යනවා කියලා මේක මේ සිතුවිලි හිතන එක දුකක් කියලා දුක නැති වෙන්න පටන් ගන්නවා එහේ විසුද්ධියට මාර්ගය ඒ වගේම කනට දැනෙද්දි කනයි සද්ද එකතු වෙච්ච හිඳයි මේ දැනුනේ දුකක් ඇති වෙද්දි මේ කනයි සද්ද එකතු වෙච්ච හිඳ දුක ඇති උනේ කියලා දැනගන්න ඕනේ. ඒක එතනම වෙනස් වෙලා අනිත්‍යයට යනවා කියලා දන්නවනම්
එයාගේ හිත දුක අභිභව ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. බුදුරජාණන්සේ දේශනා කරන මේ විදිහට ඇත්ත ඇටි සැරින් දකින පුද්ගලයා රූපස්මින් පිනිබ්බින්දති රූපේ කෙරෙහි අවබෝධයම කලකිරෙනවා කියනවා. වේදනාය පිනිබ්බින්දති වේදනාව කෙරෙහි අවබෝධයම කලකිරෙනවා කියනවා. සංඥාය පිනිබ්බින්දති හිතේ සංඥා කෙරෙහි අවබෝධයම කලකිරෙනවා කියනවා. සංඛාරේ සුපිනිබ්බින්දති හිතේ සංස්කාරයෝ කෙරෙහි අවබෝධයම කලකිරෙනවා කියනවා. විඥානය පිනිබ්බින්දති දැනීම් කෙරෙහි අවබෝධයම කලකිරෙනවා කියනවා. නිම්බින්දං විරජ්ජති අවබෝධයෙන් කලකිරෙති නොඇලිය. විරාග විමුච්ඡති නොඇලියති ඒකෙන් හිත නිදහස් වෙනවා. විමුත්තස්මින් විමුත්තමෙති ඥානං හෝති හිත නිදහස් වුණාම නිදහස් වුණා කියලා දැනගන්නවා. කොහොමද? කීනා ජාති ඉපදීම ෂොය වුණා. මුසිතම් බ්‍රහ්මචාරියම් බබසර වාසය සම්පූර්ණ කළා. කතං කරණීය කලිතු දෙ සිද්ධ කළා. නාපරං ඉතත් අතිපජානාති නැවත නිවන් පිණිස කලිතු දෙයක් නැති බව එයාම තේරුම් ගන්නවා. මොකද හිතට සිතුවිලි ගන්න එක සදහටම නවතිනවා. හිත හිත ඇතුළෙම කිදා බැහැලා එහෙමම ගල් වෙලා ගල් වෙන්න පටන් ගන්නවා. එදාට දැනීම නොපෙනී යනවා. අන් එදාට සංසාර නාට්‍ය තිරය සදහටම පල්ලෙහාට වැටෙනවා. ඔබ සිරු දිනාටමත් මේ ආකාරයෙන් මේ ජීවිතේම ඉහළ මාර්ගඵල ප්‍රතිවේද කරන්න වීරිය ධෛර්ය ශක්තිය ලැබේවා කියලා වැඩේවා කියලා ආශිංසනය කරමි. මම නිහඬ වෙන ඔබ සිරු දිනාටම නිවන් සුවපත් වේවා.